ඉතින් ඔන්නද මම ඔයාලා එක්කගෙන යන්නේ සිඩ්නි නුවර ලංකාරාමයට වෙසක් බලන්න. ඒ වගේම සිඩ්නි වල කොහොමද වෙසක් සැමරුවේ කියලා ඔබලන්ට පෙන්වන්න. ඉතින් එහෙනම් මාත් එක්ක යමු. සිඩ්නි නුවර ලංකාරාමයට ගියාම හරියට දැනෙන්නේ ලංකාවේ පන්සලකට ගියා වගේ. බුදුගේ, චෛත්‍ය, බෝධිය, හඳුන් කූරුවල සුවඳ හරියටම අපි ලංකාවේ පන්සලක ඉන්නවා වගේ දැනෙන්නේ. හඳුන් කූරු ටික දැක්කහම නම් මතක් වෙන්නේ ඉස්සර පුංචි කාලේ අර ඉතුරු වෙච්ච හඳුන් කූරු පත්තු කරන්න අපි පන්සලේ. මම දැනුත් ඒකනම් කරනවා පන්සලට ගියාම. අපි නම් මෙහි පොල්තෙල් පහන් වෙනුවට පත්තු කරන්නේ මේ වගේ පුංචි ඉටිපන්දම්. අපේ ලංකාවේ දරු හදපු ලස්සන වෙසක් කූඩු ලංකාරාමයට තවත් අලංකාරයක් ගෙන දුන්නා. මේ තියෙන්නේ ලංකාරාම යූත් ගෲප් එකේ දුවල පුතාලගේ නිර්මාණයක්. ඉතින් මේකට අපේ පුතා දායක වෙච්ච එක ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා. ඒ වගේම සතුටු වෙනවා. පාසල්වල දරුවෝ වගේම සිංහල ඉස්කෝලවල දරුවොත් වෙසක් උත්සවයට ඔවුන්ගේ නිර්මාණ ඉදිරිපත් කළා.
සීල ව්‍යාපාරය වෙසක් සැරසිලි විතරක් නෙමෙයි භක්ති ගීතත් එදා ගායනා කළා. අපේ ලංකාවේ දුවල පුතාලා සිංහල භාෂාවෙන් වගේම ඉංග්‍රීසි භාෂාවෙනුත් භක්ති ගීත ගායනා කළා. ඉතින් ඒක බලන් ඉන්න නම් හරිම ආසයි. මේ භක්ති ගීත ඕගලන්ට ඒ විදිහටම මට වීඩියෝ එකට පෙන්වන්න බැරි වෙච්ච එක ගැන මම කනගාටු වෙනවා. ඒකට හේතුව තමයි කොපිරයිට් ක්ලේම්ස් වදිනවා මේ වගේ ගීත වීඩියෝස් වලින් ප්‍රචාරය කරනකොට. ඉතින් ඒ ගැන මට සමා වෙන්න කියලා ඉල්ලන්නත් ඕනේ. මට ඇත්තටම හරි කනගාටුයි ඒක කරන්න බැරි වෙච්ච එක ගැන, මොකද ඒක ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙන නිසා. ඔගොලු දැනටත් සිඩ්නි නුවර සහ ඒ අවට සබර්බ්ස් වල ජීවත් වෙන අය නම්, එහෙම නැත්නම් ළඟදී සිඩ්නි වලට එන්න බලාපොරොත්තු වෙන ඉන්න අය නම්, ඔගලන්ගේ දරුවෝ ඉන්නවා නම් පාසල් යන වයසේ, එහෙම නැත්නම් වැඩිහිටි දරුවෝ ලංකාරාම ධාම් පාසලට වගේම සිල් සමාදන් වෙන දේවල් වලට ඔගලන්ගේ දරුවන්ව යොමු කරන්න. ඒගොල්ලෝ කවදා හරි වැඩිහිටියෝ වෙලා සමාජයට හොඳ දේවල් කරනකොට, සමාජයේ අනිත් අය වෙනුවෙන් යහපත් දේවල් කරනකොට ඔගලන්ට නිහතමානීව ආඩම්බර වෙන්න පුළුවන්. ඔගලන්ගේ දරුවන් වෙනුවෙන් ඔගොල්ල කැප කරපු කාලය අහක ගියේ නැහැ කියලා. මේ ඔබ දකින්නේ ලංකාරාම බුද්ධිස්ට් යූත් ගෲප් එකේ දුවල පුතාලගේ භක්ති ගීත ගායනය. එදා දවසේ දරුවෝ විතරක් නෙමේ වැඩිහිටියනුත් භක්ති ගීත ගායනාවන් වලට සහභාගී වුණා අපිට දැක ගන්නට ලැබුණා. ඉතින් අද වීඩියෝ එක බැලුවටත් ඔගලන්ට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට යහපත් සිතුවිලි පමණක්ම පහළ වේවා කියලා.